නියෝජ්‍යකාරකසභා සභාපතිතුමනි මා මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම 8 වෙනි පාර්ලිමේන්තුවේ අපේ සුනිල් හඳුන්නේත්ති මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද කල්තැබීමේ යෝජනාවට විශේෂම වචන කීපයක් කතා කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා සතුටු වන අතර තුන්වෙනි වතාවට මේ පාර්ලිමේන්තුවට මාව පත් කර යොපු මහා රත්නගල්ල ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ ප්‍රණාමය මා මුලින්ම පළ කරන්න ඕනේ. සුනිල් හඳින්නෙත්තු මන්ත්‍රීතුමාගේ ඒ යෝජනාවේ සඳහන් කරුණ පිළිබඳව මං හිතන්නේ අපේ රටේ ඉතිහාසයේ නිදහසෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රමුඛ සඳාන ආණ්ඩු මේ රට පාලනය කරලා තිබෙන අවුරුදු 66කට 7කට ආසන්න කාලයක් මේ සෑම කාල සීමාවක් තුලදීම මේ කටයුත්ත දේශපාලනයේ මැදිහත් වෙලා රැකියා ලබා දීමේ කටයුත්ත අපේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඉතිහාසයේ තුල සිදු කරලා තිබෙනවා කියන එක අපි නිහතමානීව අපි පිළිගත යුතුයි. ඒ වගේම අපි 90 80 දශකය තුල විශේෂයෙන්ම 90 දශකයෙන් පස්සේ මේ සිදුවීම තරමක් අඩු වෙලා තිබෙනවා කියන එකත් අපි පිළිගන්න ඕනේ. අපි දන්නවා විශේෂයෙන්ම ඉතිහාසයේ රාජ්‍ය සේවයේ සෑම අංශයකට පොලිසියට බැඳුණත් ගුරු වෘතියට බැඳුණත් ග්‍රාම සේවක පත්වීමක් ගත්තත් මේ සෑම රාජ්‍ය සේවයේ තනතුරකටම ප්‍රදේශයේ දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරයාගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයාගේ ලිපියක අවශ්‍යතාවය අපේ රටේ තිබුණා. ඒක එහෙම සිද්ධ වුණා අපේ පක්ෂ දෙකම ඉතිහාසයේ එක කළා. දැන් මේක තරමක් අඩු වෙලා තිබෙනවා. දැන් පොලිසියට බැඳෙනකොට හෙද සේවයට බැඳෙනකොට ගුරු වෘතියට බැඳෙනකොට ඒ වගේම අපේ රටේ අධ්‍යාපන පරිපාලන ශිෂ්‍යය වෙන්න පුළුවන් මෙවැනි ශිෂ්‍යවල සමස්ත රාජ්‍ය සේවයෙන් දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත මණ්ඩලවල මං හිතන්නේ 80ක් 85ක්ම තනතුරු වලට අපේ රටේ අද කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව මේ රැකියා ලබා දීමේ තත්ත්වයක් අද ඇති වෙලා තිබෙනවා කියන එකත් අපි පිළිගත යුතුයි. ඒක තමයි සත්‍ය. එම නිසා අතීතයට වඩා යම් කිසි ආකාරයක සුබවාදී තැනකට මේ ප්‍රශ්නය අද ඇවිල්ලා තිබෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. එම නිසා මේ ඉතිරි ප්‍රමාණය අපි අඩු කරගත යුතුයි. ඒක මං හිතන්නේ වී යුතු කරුණක්. දේශපාලන මැදිහත් වීමකින් තොරව රැකියා ලබා දීම සිදු වෙනවා නම් යම්කිසි ප්‍රතිපත්තියකට අනුව ඒක හොඳයි. ඒ මට්ටමකට අපි ආ යුතුයි. ඒක අපි අනුමත කරනවා. එම නිසා මා පෞද්ගලිකව දකින්නේ මේ ප්‍රශ්නය සඳහා තිබෙන ස්ථිරසාර විසඳුම අපිට රැකියා ලබා දීමේ ප්‍රතිපත්තියක් මොනම ආකාරයකටවත් හදන්න පුළුවන් කමක් නැහැ. මේ සඳහා මූලිකම සිද්ධාන්තයේ මේ ප්‍රශ්නේ මුල තිබෙන්නේ විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය. ඒක අපි පිළිගන්න ඕනේ. අද අපේ රටේ සමහර විශ්වවිද්‍යාල වලින් පිට වෙන ඒ ශේෂ්ඨවල උපාධි ධාරීන්ට විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට ඒ අයට රැකියා ලබා දෙන්න රාජ්‍ය පෞද්ගලික ආයතන අද විශාල තරඟක ඉදිරිපත් වෙලා තිබෙනවා. එතකොට ඒ අයට දේශපාලඥ පිටිපස්සේ යන්න අවශ්‍යතාවයක් නැහැ. මම දන්නවා අපේ රටේ මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන ශේෂ්ඨයට අදාළ උපාධි ලබා දීමේ වැඩපිළිවෙල මීට අවුරුදු කීපයකට පෙර ආරම්භ කළා. මේ වන විට වර්ෂයකට
ඒ ප්‍රවාහන ශේෂ්ත්‍රයට අදාළ උපාධිධාරීන් විශ්වවිද්‍යාලයෙන් පිහි කරනවා 50ක් 60කට ආසන්න දෙනෙක්. ඉතින් මේ අය පිට වෙන්නත් පෙර තෙවන වර්ෂ පුහුණු කාල සීමාව තුලදීම විශාල පරිදි ප්‍රමාණයක් ලබා දීලා පෞද්ගලික රාජ්‍ය ආයතන අදේ උපාධිධාරීන් බඳවා ගැනීමට විශාල තරඟයක නිරත වෙලා තිබෙනවා. එහෙනම් මේ ප්‍රශ්නයට මූල බෙන්න මේක. අපේ රටේ පාසල විශ්වවිද්‍යාලයේ රටට රැකියා අවශ්‍යතාවයන් තිබෙන පුද්ගලයන් බිහි කරන ආකාරයේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම තුරින් තමා මේ ප්‍රශ්නයට අපට ස්ථිරසාර විසඳුම් අපිට හොයන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක තමයි අපි කළ යුතු වන්නේ. එහෙම නැති රැකියා ලබා දීමේ අමාත්‍යාංශ ඇති කරලා රැකියා ලබා දීමේ ජාතික ප්‍රතිපත්ති ඇති කිරීම තුලින් මේ ප්‍රශ්නේ සඳහා දේශපාලන මැදිහත් වීමකින් තොරව යම් යම් ශේෂ්ත්‍රවල යම් යම් අංශවල රැකියා ලබා දීමේ දේශපාලන මැදිහත් වීමකින් තොරව රැකියා ලබා දීමේ තත්වයක් ඇති කර ගැනීම මං හිතන්නේ තරමක් අපහසුයි කියන එක අපි පිළිගත යුතුයි. ඉතින් ඒ නිසා අද අපේ පාසල් පද්ධතිය අපේ විශ්වවිද්‍යාල පද්ධතිය වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ තිබෙන ආයතන මේ වැඩපිළිවෙල ආරම්භ කරලා තිබෙනවා. මේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා මේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා තම අපි මේ පාර්ලිමේන්තුව තුල කතා කරලා අපි නීති තවදුරටත් ශක්තිමත් කරලා ඒ වගකීම් පැවරලා තිබෙන විෂය බාර අමාත්‍යවරුන් අපි සියලුම දෙනාගේ ක්‍රියාකාරී සහයෝගයේ දායකත්වය උපදේශක කාරක සභාවල ලබාගෙන මේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම තුළින් පමණයි මේ අපේ රටේ රැකී ආරක්ෂා ලබා දීමේ දේශපාලන මැදිහත් වීමකින් තොරව අපිට ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන එක අපි පිළිගන්න ඕනේ. එම නිසා මම මේ ආකාරයෙන් අපි කටයුතු කරලා මේ ප්‍රශ්න සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමට අපි කටයුතු කරමුයි කියන ආරාධනය කරමින් මහජන නියෝජිතෙක් විදිහට මමත් ඒ සෑම අමාත්‍යාංශයකම කටයුතු වෙනුවෙන් අපේ සම්පූර්ණ සහයෝගය දායකත්වයේ ලබා දීලා අනාගත පරපුර වෙනුවෙන් මේ යුතුයකමට අපි දායක වෙනවා කියන පණිවිඩය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා ස්තුතියි. නන්දි.